මේ සියල්ල කරන්න ඕන කොහොමද? මම මේ පුරුදු කරන්න පුතේ මේ මට ජීවත් වෙන්න අවශ්‍යතාවයකට නොවෙනවා. නමුත් මේක පුරුදු කරේ නැත්තම් නුඹලාට අවලෝකීතේශර කෙනෙක් වෙන්න බැරි වෙන. මං අවලෝකීතේශර වෙලා බොහෝ කල් මේ සියල්ල මං නුඹලාට කියලා දී යුතුයි. බලන්න කියලා කියනවා. යමෙක් මේ නිර්වාණ ධාතුව දැක්කොත් ඔහු දිව්‍ය පුත්‍රයා වුණා කියලා හිතන. දිව්‍ය පුත්‍ර වුණා කියලා හිතන. ඇයි හරිනේ අප්පා? හරි. එයා හරි. ඒක තවත් කෙනෙකුට කියන්න යන. කියන්න යනකොට උත්සාහ කරන්නේ මොකක් කරන්නේ? උත්සාහ කරන්නේ තව තියනවා තව තියනවා තව තියනවා තව තියනවා තව තියනවා තව තියනවා තව තියනවා. ඉන්න තැනක් තියෙද? හැම තැනම තියෙද? ඉන්න තැනක් තියෙනවා හැම තැනම තියෙන. හැම තැනම තියෙනවා නම් ඉන්න තැනක් තියෙනවා. මේක තේරුම් ගන්න පුළුවන් නම් ඔක ඉන්න තැන නැද්ද? හැම තැනම තියෙන එක ඉන්න තැන නැද්ද? ඒක කියන්න තේරෙන්නේ නැහැ. වෙන තැනක තියෙන්න බැරිද? ඒක කියන්න තේරෙන්නේ නැහැ. පසේ බුදුරුන්ට ඔක කියන්න තේරෙන්නේ නැහැ. දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පච්චේක බුද්ධත්වයට පත් වෙච්ච පුද්ගලෙක්. කීවර වලට ඇන ගහන්න නැති වුණාට ඇන ගහන තැනක් වෙනම තියෙන. එතෙන්ට ආ යුතුය. මැරෙනවයි කියන එක ලෝකයක් වෙනුවෙන් මැරිලා යන්න තියෙනවා නම් හොඳයි කියලා හිතිච්ච දිව්‍ය පුත්‍රයෙක් පුත්‍රියෙක් දෙවියෙක් නෙවෙන පුත්‍රයෙක් ලෝක සත්‍යය වෙනුවෙන් ජීවිතය කැප කරලා යන්න පුළුවන් නම් හොඳයි කියලා සියලු දෙව් මිනිසුන් වෙනුවෙන් සියලු සතහට කියන තැනින් පිට වෙන්න පුළුවන් නම් හොඳයි කියලා හිතාගෙන තමන් දැකපු නිර්වාණය පෙරලා ගන්නවා. ඒක ඇවිල්ලා මෝසස්ගේ ධර්මය පෙරලන්න උත්සාහ කරන එකක් විතරයි. සෙල්ලම් නැති වෙන. මෝසස්ගේ ධර්මය පෙරලන්න නම් ඉතින් ජීසස්ලා වගේ කෝටි ගාණක් පහළ විය යුතුයි. මෝසස්ගේ ධර්මය පෙරලන්න. එය හා සමාන කරලා පෙන්නන. එය හා සමාන කරලා පෙන්නන. මොකද මෝසස් කියලා කියන්නේ වැඩක් කරලා ඉතුරු කරලා ගිහපු කෙනෙක්. මෙන්න මගේ බලය මම පෙන්නලා තියෙනවා. ජීසස් නුඹ ඇවිදින කොටත් මේ මහ පොළොව යට මම රත්තරන් නගර හංගල තියෙන මේ මහ පොළොව යට ජීසස් මේ ඊජිප්තු ඇවිද්දෝ ජීසස් මර්ගිරිස් පල්ලිය තුල වැඩවැසූ නයිල් ගඟ ආසන්නයේ ජීවත් වුණා ජීසස්. එවගේම මෙහෙත් මුනිවරු නිර්මාණය වුණා. ජීසස් තනින් තන විප්ලවකාරී ආකාරයට හොරෙන් හොරෙන් රහසිගතව කට්ටිය ගිහින් හම්බ වෙවි. කට්ටිය ධීර කරාවි. ධීර කරා. ශක්ති සම්පන්නිය බවට පත් කරා. අනේ අර ඔක්කොටම නැගෙව්වා. ඔක්කොටම නැගෙව්වා. තැන් තැන් වලට ගිහින් හොරෙන් හදපු හොරෙන් හදපු. අනිවාර්යෙන් දන්න වෙනව ඈලි බැස්සත් කන්න තියෙන යන වෙනව හොරෙන් හැදුවත් කන්න තියෙන යන වෙනව හොරෙන් හැදුවත් විප්ලවකාරී නිර්මාණය කරා Taman වගේ උන් නිර්මාණය කරා ශක්ති සම්පන්නව නිර්මාණය කරා අර සේරටම නැගෙව මේ මරිගිරිස් පල්ලිය තුල තාම තියෙන වෙනව දීපු වදවල බස්මා විශේෂණ වෙනව වදකා ගාර තියෙන මුනිවරුන්ට වෙනම වද දීලා තියෙනවා වෙනමම වද දීලා තියෙනවා මුනිවරුන්ට ජේසු හැංගි 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 මේ ලෝකෙ ගියේ දිව්‍ය පුත්‍රය වෙන්න හැංගි හැංගි දිව්‍ය පුත්‍රය වෙන්න ගියාට අවසානට වෙලයි කියලා හිතාගෙන හිටපු කට්ටියන්ටත් වෙච්ච දිව්‍ය පුත්‍රයාටත් කොරේ මොකද කියලා හිතනගන්න මෙයා දැක්කේ නිර්වාණය විතරක්. මෙයා අර ප්‍රථම වරට දැක්ක නිර්වාණය මෙහෙට විල්ලුල්ල මේක ස්වර්ගයේ දොරටුව කරලා දෙන්න ගියාวะ. දෙන්න යනකොටම මෙයා දන්න වෙනව අනිවාර්යෙන්ම මට කන්න වෙනවා කියලා. මොකද මොසස් කියලා කියන්නේ පට්ට වැඩෙක්.
මොසස් කියලා කියන්නේ පට්ට වැඩේ. ඒ කියන්නේ යුදෙව්ව ඇන ගහන්නේ ජීසස්ට. යුදෙව්ව ඇන ගහන්නේ ජීසස්ට. අදටත් මොසස් කෘතිය සත්‍යක් කියලා දන්න නිසා වෙයි. බයිබලයේ පළවෙනි වගන්තිය සත්‍යක් කියලා දන්න නිසා ඊශ්‍රායෙල අදටත් යුදෙව්ව ලෝකෙටම බය නැති. ඒක මගේ භූමියක් කියලා ඊශ්‍රායෙලයි කියලා කියනවා. මොසස්ට ගරු කරනවා කියලා කියන්නේ මේ පහළ වෙලා ඉන්න අවලෝකීතේශරුයි. මොසස්ට ගරු කරනවා නම් මේ පහළ වෙලා ඉන්න අවලෝකීතේශරුයි. ඒ කියන්නේ ඩෙත් හෑන්ඩ් එකකටත් යටින් තියෙනව අතක් වෙන අවලෝකීතේශර කියලා කියනවා. තාමත් ඊශ්‍රායෙලෙන් ලංකාවේ කට්ටිය ගෙන්නව ගන්නෙ ඊශ්‍රායෙලට. අර ජානේ හොයාගන්නවා. ඒ කට්ටිය හොයන එක්තරා ජානයක්. ඒ කට්ටිය දන්න වෙනව ලංකාව කියලා කියන්නේ බල සම්පන්න වූ රටක් ලංකාව කියලා කියන්නේ. ඒ කට්ටිය දන්න ඕනේ. ඒ වගේම ඊජිප්තුව ගැනත් ඒ කට්ටිය දන්න ඕනේ. වැඩිය දඟලන්න එපා. ඕක ඇවිල්ලා අපේ දෙයියෝ වහලා දාපු එකක්. ඔච්චර ලොකු නැති ජීප්තෝ වැඩි දඟලන්න එපා. ඕක ඇවිල්ලා අපේ දෙයියෝ වහලා දාපු එකක්. ඒ කියන්නේ මොසස්ට ගරු කරන රටක් ඒක ඊශ්‍රායෙල. ජීසස්ට දැන් ගරු කරන්න සිද්ධ වෙලා තියෙන නිසා ගරු කරනව මිසක්ක ඒ වුණාට ඒ කට්ටිය පළවෙනි කිවිසුමට ඒක හරියට මේ තේරවාදී ත්‍රිපිටකයට ගරු කරනවා ගරු කරන කෙනෙක් ඉන්නවා. ඒ වගේම මහායානය දැක්කොත් එහෙම දෙකටම ගරු නොකර ඉන්නේ නැති වෙයි. නමුත් සියලු රහතන් වහන්සේලට ඇන ගහන්න මොසස් යදින උන්ට අවසර තියෙනවා. කවුරු යදින උන්ට? මොසස් යදින උන්ට අවසර තියෙනවා රහතන් වහන්සේලටත් ඇන ගහන්න. ජීසස්ට ඇන ගහන්න අවසර තියෙනවා වගේම රහතන් වහන්සේලටත් ඇන ගහන්න අවසර තියෙනවා. ඒ තරම් බලසම්පන්න වූ භක්තියක් ඇති රටක් කොහෙද? ඊශ්‍රායෙල. අදටත් ඊශ්‍රායෙලයට ලංකාවෙන් කට්ටිය ගන්නේ ඒ ජාන සම්පත බලා ගන්න වෙයි. මේ කට්ටිය දන්නවනේ ලංකාවෙන් පහළ වෙන මේ අවලෝකීතේශර කියලා. ඒ කට්ටියන්ට හොයාගන්නත් බෑ, චීනෙට හොයාගන්නත් බෑ. චීනෙනුත් දන්නවනේ ලංකාවෙන් අවලෝකීතේශර පහළ වෙනමයි කියලා. කනාඩි වාක්‍ය තුල සඳහන් වෙච්ච දෙයක්. ලංකාවේ පහළ වෙනවා කිය. මොසස් සහ සමාන කෙනා, අර බල සම්පන්නයා, අර කුල සම්පන්නයා පහළ වෙනවයි කියලා දැනගෙන ඊශ්‍රායෙලෙන් තාමත් ලංකාවෙන් කට්ටිය ගෙන්නවාගෙන ජාන හොයනවා. මේක ඊශ්‍රායෙලයට ඕනම් අහන්න දුන්නට ප්‍රශ්නයක් නැති නේද? ඒනට ජාන එකතු කරන්න මෙහාට එන්න බැරි වෙනවා. මම පස්සේදී ජානේ දෙනවා. ඒ ජානේ එයා පහළ වෙලා දෙන්නේ කිසි කෙනෙකුට හොයාගන්න බැරි වෙන්නේ එයා පහළ වෙන්නේ. අවලෝකීතේශර පහළ වෙන්නේ කාලාත්‍රයට අනුකූලව කුමරි උප්පත්තියක් තියෙන්න ඕන. ඒ වුණාට ඇවිල්ලා තියෙන කුමර උප්පත්තියක් තියෙන්න ඕන. කුමරි උප්පත්තියක් කෙනා වෙලාව හදන වෙලාවට තියෙන කුමර උප්පත්තියක්. ජ්‍යොතිර්වේදියා ගිගාවට වෙලාව අරන් යනෝනේ තාත්තා. මොකෙද්ද කියලා බලාගන්න. ජ්‍යොතිර්වේදිය කියලා කියන්නේ වෙලාව හදන කෙනාගේ ගාවට ගිහිල්ලා වෙලාව හදාගත යුතු. එයා කියලා තියෙන මෙහෙම, මේ වෙලාවේ උපදින්න ඕන නම් කුමරි උප්පත්තියක් කියලා. ඒ වුණාට ජ්‍යොතිර්ශාස්ත්‍රි අපිටත් හොයාගන්න බැරි ආකාරයට ආපු කෙනෙක් කියලා ඒ ජ්‍යොතිර්වේදී කියලා තියෙනවා. හොයාගන්න බැරි විදිහට ආපු කෙනෙක්, ජ්‍යොතිර්ශාස්ත්‍රි බොරු කරගෙන ආපු කෙනෙක්. නමුත් වෙලාවට මෙන්න ලක්නේ කියලා හදලා දීලා තියෙන. වෙලාවට මෙන්න ලක්නේ. ලක්නේ සිංහ. මේකට අනුකූලව ඉතින් දරුවා අරගෙන යන්න ඉස්සරහට. වෙලාවට අනුකූලව. ධනුද්‍ර කියන තැනින් උප්පත්ති ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට පුත්‍රයෙක් නිසා මොහු සිංහ වෙයි. එන්නේ ධනුද්‍ර කියන තැනින් වෙනවා. ධනු ලග්නයෙන් වෙනවා. පුත්‍රයෙක් නිසා මොහු සිංහ වෙයි.
දෙක මාරු කරගෙන ඇවිල්ලා තියෙන තාත්තට හදලා දීලා තියෙන. වෙලාවට අනුකූල සිංහ වෙනවා. ජ්‍යොතිර් ශාස්ත්‍රයට අනුකූලව ධනුද්‍ර වෙනවා. එහෙම ඇවිල්ලා තියෙන. මෙයා තමයි ලෝකේ පුරාම ඉන්න දන්න කට්ටිය හොයන කෙනා වෙයි. මේ පුත්‍රය තමයි හොයන්නේ. හොයන්න පුළුවන්ද කියලා. කොහෙන් පහළ වේවිද කියලා හිතා ගන්න පුළුවන්ද කියලා. පහළ වුණත් එයා එන විදිහ පේනෝද කියලා. එන විදිහ. සියලු ලෝක සත්‍යයට ඔහුගේ ඥානය පිරිනමනවා. ඒක ලේවල තියෙන එකක් නෙවෙයි. කට්ටිය හිතාගෙන ඉන්නේ ලේවල තියෙන එකක් කියලා. ඒක තියෙන්නේ විඥාණය තුලද. විඥාණයක් තුල රැඳී පවතින ඒ ඥානය. ඒක තමයි බල සම්පන්න වෙනෝ කියලා කියන්නේ ලෝකෙට. මෝසස් කියන්නේත් එහෙම කෙනෙක්. මෝසස් කියන්නේත් එහෙම කෙනෙක්. ඉවසලා 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 බැරි තැන දස වසංගතය ගෙනල්ලා ඒකත් බැරි තැන ඊජිප්තුව වැලි වලින් බහලා දැම්මෝ. මේක ඇතුලේ තියෙන වස්තු ප්‍රමාණය එළියට එහෙම ගත්තොත් ලෝකේ තියෙන ධනවත්ම රට මේක වෙන එක සැරේට. නමුත් ඒක එළියට ගන්න විතරක් ගෝල්ඩන් සිටි එක එළියට ගන්න විතරක් ඒ තිබිච්චාකාරයේ නැවත මතු කරලා පෙන්වන්න විතරක් අවුරුදු 40ක් වැලි ඉවත් කළ යුතුය. අවුරුදු 40ක් වැලි ඉවත් කළ යුතුය. ගෝල්ඩන් සිටි එක තියෙ මෑතකදී එක හම්බ වෙයි. ඒක මම පය ගැහුවාන් පස්සේ මේ මහපොළොවට ඊජිප්තුවට 99 අවුරුද්දක පරීක්ෂණ වලින් පසුව ටූටන්කාමන් රජුගේ ගෝල්ඩන් සිටි එකට මේ කට්ටිය ඇතුල් වෙන මෙන්න මෙතන තමයි තියෙන්න ඕන කියලා. මෙතන තමයි තියෙන්න ඕන කියලා කට්ටිය ඇතුල් වෙලා ආවිල්ලා ඊට පස්සේ ඒක සංගණනය කරනවා. මැප් එක තියෙනවා. නමුත් වැලි වලින් යට වෙලා තියෙන තියෙන්නේ කොහෙද කියලා පේන්නේ නැති වෙන්නේ. හම්බ වෙන්නේ අවුරුදු 99ක පරීක්ෂණ වලින් පසුව. ඒක මේ සම්බෝධිය පහළ වුණයින් පස්සේ ඊජිප්තුවට ලැබෙන වාසනාවක්. මේ අවලෝකීතේශ්වරගේ ගැන කෙටි හැඳින්වීමක් වෙයි. කෙටි හැඳින්වීමක්. චීනෙන් ජාන හොයන වෙන ලංකාවෙන් කට්ටිය ගෙන්නවගෙන රටකට ආවයින් පස්සේ ලේ පොඩ්ඩක් ගන්න පුළුවන්. ඊට පස්සේ හොයනෝ වෙනෝ විශේෂතා හොයනෝ වෙනෝ වෙනස්කම් හොයනෝ වෙන ලංකා ජානවල මොනවද තියෙන්නේ කට්ටිය ජාන ගන්න ඕයි පිට රටකට යනවා නම් ඒ ජාන ගන්න ඕයි වෛරස්ද තියෙන්නේ මොනවද මුගේ ගාව තියෙන්නේ කියලා බලන්න ඒක ඇතුලේ විශේෂ පරීක්ෂාවක් සිද්ධ වෙන රටවල් දෙකක් තියෙනවා එකක් ඊශ්‍රායලයේ වෙනවා අනිත් එක චීනෙ වෙනවා චීනෙන් සහ ඊශ්‍රායලයෙන් ලංකා ජාන පරීක්ෂාවට ලක් කරනවා ඒකට හේතුව ඒ කට්ටිය දන්න වෙනවා ලෝක පූජිත පහළ වෙනවයි මේ වෙලාවට ලංකාව තුල කියලා මේ වෙලාවට ඊශ්‍රායලයට කට්ටිය ගෙන්නව ගන්න කරුණාව සම්බන්ධව විතරක් ගෙන්නව ගන්න වෙන විශේෂඥ දැනුමකට වෙන දේවල් වලට ඊශ්‍රායලයට ගෙන්නව ගන්න නැති වෙනු කට්ටිය කට්ටිය ගෙන්නව ගන්න කරුණාබරසිත පිහිටවන්න පුළුවන් කට්ටිය විතරක් ගෙන්නව ගන්න. මේක විශේෂ හේතුවක් වෙයි. ඒ කට්ටියගේ බ්ලඩ් ගන්න ඕනේ. ඊශ්‍රායලයට ගියන් පස්සේ Tamanට ලැබෙන වැටුපට අවංක වෙන්න පුළුවන් ජාතියක් සිංහල ජාතියක්. Tamanට ලැබෙන වැටුපට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් ඊශ්‍රායලයට ගරු කරන්න පුළුවන් ඒක. අවංක ජාතියක් ලෝකේ ඉන්න අවංකම ජාතිය පිට රටකට ගියන් පස්සේ ලෝකේ ඉන්න අවංකම ජාතිය කවුද කියලා හොත් ඒ සිංහල ජාතිය අවංකම ජාති ඒ ජාතිය ලංකාවට ගියොත් මේ ලෝකෙ ඉන්න තිරිසම්ම ජාතිය වෙනවා මේක තේරෙනවද කියලා ලෝකෙ ඉන්න අවංකම ජාතිය පිට රටවල් වලින් ගිහිල්ලා ඇසී යුතු වෙනවා අවංකම ජාතිය මොන ජාතියද සිංහල ජාතිය අවංකම ජාතිය ඕන කෙනෙකුගේ බොඩිගාඩ් කෙනෙකුට උනත් තියාගන්න පුළුවන් හැකියාව තියෙන රුසියානු ජනාධිපතිගේ ඇමරිකානු ජනාධිපතිගේ ඕනම කෙනෙකු බොඩිගාඩ් කෙනෙක් ආකාරයට තියා ගැනීමට හැකි ඒ තරම් අවංක වෙන ඒ ජාන සිංහල ජාන ඒ පිට රටදී විතරක් වෙන ලංකාවට ඇතුල් වෙච්ච ගම තිරිසම්ම ජාන වෙලා යන පැහැදිලි ලංකාවට ඇතුල් වුණාට පස්සේ එයාපෝට් එකෙන් බැස්ස ගමන් තිරිසනෙක් වෙන අම්මෝ මේකේ කපටි ඉන්නවයි කියලා ආරංචි
අම්මෝ මේකේ පොකට් කාරයෝ ඉන්නවා කියලා ආරංචි. අම්මෝ මේකේ දත ගලවන්නෝ ඉන්නවා කියලා ආරංචි. අන්න එහෙම දේවල් එයාපෝට් එකෙන් බහිනවත් එක්කම ඕන කෙනෙකුට තේරෙයි. ඕන කෙනෙක්ට. දන්න කට්ටිය නම් ඉතින් ගමන් බිමන් යනෝ එනෝ. දන්න කට්ටිය කියනවත් එක්ක වෙනවා. ලංකාවේ ස්වභාවයක් මේක පොළොවට පය ගහනකොට සිද්ධ වෙන දෙයක් වෙන මොකක්වත් නැත. මේ මිනිස්යාගේ කිසිම ආබාධයක් නැත කියලා. මේ සිංහල ජාතියේ කිසිදු ආබාධයක් නැත කියලා කියනවා. අර ලංකාවට ගිහින් පොළොවට පය ගහනවත් එක්කම ඌ තිරිසනෙක් වෙනවා කියලා. එක සැරේට. අවංකම අවංක මිනිස්සෙක් පිට රටේ ඉඳලා ලංකාවට එනවා. ඊට පස්සේ එයාපෝට් එකේ ඉඳලා ගෙදරට යන තෙක් වංක වංක කට්ටිය හම්බෙච්ච නිසා Tamanටත් අවංකකම අමතක වෙලා යනවා. වංක මිනිස්සු හම්බෙනකොට Tamanට අවංකකම අමතක වෙලා යනවා. ඊට පස්සේ ඒකට හුරු වෙනවා. ඒකට හුරු වෙනවා. මං කිව්වේ ජාන ගැන කතාවක් වෙන. සිංහල ජාන කියලා කියන්නේ ඉතාමත් වටිනා ජානයක් වෙනවා. ඒක පිටරටදී විතර පමණක්, ඒ කියන්නේ පිටරටදී විතරයි. ලංකාවට ආවන් පස්සේ ඒක ඒ ආකාරයෙන් නොපොති. පිටරටේ ඉන්න මිනිස්සු, ඊශ්‍රායලයේ ඉන්න මිනිස්සු දන්නවනම් ඊශ්‍රායලයේ ඉඳලා ලංකාවට ආපු මිනිස්සෙක් දැන් හැසිරෙන්නේ කොහොමද කියලා. පට්ටවුල්ලු. ඊශ්‍රායලයේ ජීවත් වෙලා ලංකාවට ආවන් පස්සේ ඒ මිනිස්සෙක් ගැන හොයලා බලනකොට ඒ මිනිස්ස දැන් හැසිරෙන්නේ කොහොමද කියලා. පට්ටවුල්ලු. අර ඊශ්‍රායලයේ ඇතුළේ තිබිච්ච අවංක භාවය නැති. පිට රටකට ගිහිල්ලා එහෙ රටේ අවංක භාවයෙන් ජීවත් වෙලා ලංකාවට එනකොට ලංකාවට පය තියපු තැන ඉඳලා වංක වෙන්න සිද්ධ වෙනවා. එයාගේ ගැන ඒ රටේ හිටපු හාම්පුතෙක් එහෙම ඇහුවොත් බැලුවොත් කොහොමද තත්ත්වය කියලා, හෙව්වොත් බැලුවොත් වටා පිටාවෙන් ඔහු කොහොම කෙනෙක්ද කියලා, ඔහු අන්ත වංකෙක් වෙලා ඉන්නේ, අවංකෙක් නොවේ. ඉතින් පුතේ ලෝකෙ ලංකාවෙන් කෙනෙක් හොය. ලෝකයා ලංකාවෙන් කෙනෙක් හොය. ඒ කෙනා ලේවලින්මක්වත් හොයාගන්න පුළුවන්ද කියලා බලමු. ලේවලින්මක්වත් හොයාගන්න පුළුවන්ද කියලා බලමු. මෝසස් සහ සමාන බලවන්තයෙක් ලංකාවෙන් පහළ වෙයි. ලංකාවේ ඉන්න කට්ටිය කොච්චර ඊශ්‍රායලයට ගෙනිච්චත් ඒ ලේ හොයාගන්න බැරි. ඒ ලේ එන්නේ සැඟවිලා වෙන. ලේ ඇති අනිවාර්යෙන් ලේත් එක්ක සම්බන්ධයි. ලේත් විඥානය ලේ සමග සම්බන්ධ වෙන විඥානය. ශරීරය සමග, අංගපසක සමග, මේ කියන්නා වූ දේවල් සමග සම්බන්ධ වෙන. ඒත් ඉතින් මෙහි ඉන්නවන් කොහොම හොයන්නද කියලා. මහා බල සම්පන්නයාගේ විඥානය. ඉපදුනා නම් ගන්නව ටක් ගාලා රටට, තමන්ගේ රටට ගන්නව ඉපදුනා. නමුත් ඔහු පහළ වෙලා ඉන්නව නම් පහළ වෙලා සිටිය යුතු වෙන්නේ කොහොමද කියලා. ලෝකේ ඉන්න අවංකම ජාතිය සිංහල ජාතිය වේ. ඒ ජාතියට ආසහාම්පුතෙක් හොයාගෙන පිට රටකට වෙලා සිටිය යුතුයි. Tamanට අවංක වෙන්න පුළුවන්. මිනිස්සු උත්සාහ කරන්නේ අවංක වෙන්න. අවංක වෙයි. දැන් මම මෙතන වංක ආකාරයට ජීවත් වුණා නම් මේ තරම් සද්දෙට කතා කරන්න පුළුවන්ද කියලා අහනවා. වසර 8ක් 30 ඉඳගෙන ඇඳ උඩ ඉන්න පුළුවන්ද කියලා අහනවා. ඇඳ උඩ ඕන තරම් මට නිදා ගන්න හැකියාව තිබිලත් මෙයා කතා කරලා තියෙනවා කියලා. මෙයාට වෙන වැඩ කරන්න පුළුවන්, වෙන ආතල් ගන්න පුළුවන්, ෆිල්ම් බලන්න පුළුවන්, ගේම් ගහන්න පුළුවන් හැකියාව තියාගෙන මොහු අපිට කතා කරලා තියෙනවා. මෙයා පේනවද කියලා. ලංකාවෙන් කෙනා පහළ වුණාට දැන් ලංකාවේ එයා නැතිවි. ඉස්සෙල්ලාම ඔහුගේ ජාන බෙදන්නේ ලංකාවට. ලංකාවට බෙදන උවි 180 බෙද. බෙදුවෙන් පස්සේ මෙය කට්ටි එක්ක එකට එකතු වෙලා බදන. කට්ටි එක්ක එකට එකතු වෙලා බදන. බදලා බදලා අවසානට බෙදනවා කියලා කිව්වා. අවසානට බෙදනවා. ඒ බෙදනකොට අන්න අර ඊශ්‍රායලය චීනය හොයපු අවලෝකීතේශර දොරටු. කවුද අවලෝකීතේශර උනේ කියලා හොයාගන්න බැරි ආකාරයට ලෝකේ පුරා දොරටුව ගමන් කරනවා.
අවලෝකීතේශ්වරයන් එලි දකින්නේ මේ ආකාරයෙන්. මෝසස්ටත් එහා ඉන්න කෙනෙක්. අවලෝකීතේශ්වර කියලා කියන්නේ මෝසස්ටත් එහෙන් ඉන්න කෙනෙක්. ඒකට හේතුව මේ පොළව තුල මේ භූමිය තුල ඉන්නේ මාර දිව්‍ය පුත්‍රයෝ. මේ ඊජිප්තුව තුල ඉන්නේ අනුබිස් කියන කෙනෙක් වෙන. අනුබිස් කියලා කියන්නේ ඇනනොමිස් තත්ත්වයට උඩට ගියපු තත්ත්වයක් වෙන. ඇනනොමිස් කියලා කියන්නේ බ්‍රහ්ම කියන ස්වභාවය වෙන. ඇනනොමිස් කියලා කියන්නේ ධක්ම කියන එකට වෙන. අනුබිස් කියලා කියන්නේ මාර දිව්‍ය පුත්‍ර කියන එකට වෙන. මාර දිව්‍ය පුත්‍ර. ඒ දිව්‍ය පුත්‍රෙක් කියන්නේ ජේසුස් කියන්නේ ඒ දිව්‍ය පුත්‍රෙක් කියන්නේ. මාර දිව්‍ය පුත්‍රට තාම සම්බෝධිය හොයාගන්න බැරි අස්සේ නිර්වාණය විතරක් දැකලා ඇවිල්ලා මම දිව්‍ය පුත්‍රයයි කියලා කිව්වොත් එන ගන්නද සම්බෝධිය හොයාගන්න බෑ තාමත් මාර දිව්‍ය පුත්‍රටත් සම්බෝධිය හොයාගන්න බෑ ස්වර්ගයට නම් ඕන තරම් කට්ටිය ඇතුළු කරන්න හරියට එනවා මාර දිව්‍ය පුත්‍ර කියා ස්වර්ගයට නම් ඇතුළු කරන්න ඕන තරම් හරියට එනවා හරිම විදිහට එනවා මරණ මංචකේ තුල මේ හිටගෙන මේ මාර දිව්‍ය පුත්‍ර තත්ත්වයටත් ඉහළට ගියා කියලා කවුරු හරි කියනවනම් එයාට අනිවාර්යෙන් එන ගහනවා. නමුත් එන ගහන්න බැරි ලොව එකම කෙනා බුදු කෙනෙක් කියලා කියනවා. ලෞතුරා බුදු කෙනෙක් කියලා කියනවා. එන ගහන්න බැරි අනිත් කෙනා මහා මුද්‍රාව කියලා කියනවා. මහා මුද්‍රාවටත් එන ගහන්න බැහැ. මහා මුද්‍රාව පහළ වුණා කියලා කිව්වන් පස්සේ මරුන් සලිත වෙලා යනවා. ඒකට හේතුව ඕනම දෙයක් දෙකට බෙදලා ගන්න කෙනෙක් ඇවිල්ලා තියෙනවා කියලා. පහළ වෙලා තියෙනවා මල්ලක් එළියයි. මේක එළියට දාලා මේක ගේ එක වචනයක් හරි ඉතුරු වෙලා තිබුණොත් ලෝකයේ තුල අනිවාර්යයෙන්ම මේ ලෝකෙ දෙකට බෙදෙන එක නතර වෙන්නේ නැති වෙන්නේ. 180 තියලා තියෙන්නේ දෙකට බෙදෙන්න වෙයි. ඉස්සෙල්ලා. පස්සේදී එකක් වෙන්නේ. සෙල්ල දෙකට බෙදෙන්න වෙනවා පස්සේදී එකක් වෙන්න. ඒ කියන්නේ මරුන්ටත් හැකියාව තියෙනවා භාගයක් නිවන් දැක්වීමට බුදුන්ටත් හැකියාව තියෙනවා භාගයක් ඉතුරු කිරීමට. භාගයක් ඉතුරු කරන්න පුළුවන්. මරුන් කොහොමත් ඉතින් කන්ටිනියු ගන්න කෙනානේ. බම්බුන් කොහොමත් ඉතින් කන්ටිනියු උපත දෙන කෙනානේ. බම්බුන් උපත දෙනවා කියලා කියනවා මරුන් ගන්නවා කියලා. ඕකේ අතරතුරේ කවුරු හරි බුදු වුණොත් ඔහුට ගරු කරනවා කියලා කියනවා. ඕක අතරතුරේ කවුරු හරි නිවන විතරක් දැක්කොත් අන්න ඔහුට ඇන ගන්නවා කියලා කියනවා. නිවන විතරක් දැක්කොත්. චීවරය ඇතුලෙන් කවුරු හරි පහළ වෙලා නිවන දැක්කට ප්‍රශ්නයක් නැති වෙනවා. ඒත් ඉතින් අවසානට තමාරක් කට්ටියට තෙල් කටාරම් උරුමු වුණා වෙනවා. උල උඩ රහත් වෙන්න සිද්ධ වුණා වෙනවා. තමාර කට්ටියගේ අතපය හතරම කපල දාලම රහත්ද කියලා හුවොත් ඒත් ඉතින් රහත් බව පෙන්වී යුතු රහත්නම් රහත් අතපය හතර කැපිලා හෝ ගලලේ ගලන රහත්නම් රහත් සෙල්ලන්නේ රහත් කියලා කියනවනම් තමන් ඒක කිව යුතු වෙන බුදු කෙනෙක් ගාවට ගිහිල්ලා වෙන්නේ මම මේ සම්පූර්ණ ඵලයට සපත් වුණා කියලා කියන්න ඕනෙත් නැති වෙනවා බුදුහාමුදුරුවෝ ඇස් දෙක දිහා බැලුවන් පස්සේ දකින්නොත් බුදුන් දිහා බලාගෙන කවුරු හරි එනවනම් ඌ එන්නේ රහත් වෙලාද නැත්නම් මොකක් හරි බලාපොරොත්තු වෙන්ද මේ සියල්ල දකින්නොත් දැකලි වෙරලා නිසි වචනේ කියලා රාත්න රහත් කියනවනේ රහත් වෙන්න නම් එන්නේ ඒකට අවශ්‍ය වචනේ කියනවා බුදුන්ට ගරු කරනවා කියලා කියනවා අවලෝකීතේශ්වරට ගරු කරන්නම හේතුව ඔහු බුදු වෙන්නේ නැහැ කියලා. ඔහු බුදු කරනවා කියලා කියන්නේ මහා මුද්‍රාව. මහා මුද්‍රාව කියලා කියන්නේ. එය සංකේතයක්වත් තියෙන එකක් නොවේ කියලා. සංකේතිකින්වත් පෙන්වන්න බෑ කියලා කියනවා. මහා මුද්‍රාවේ හිමිකරු ලෝකෙට පහළ වුණොත් ඔහු පටන් ගන්න ඉරෙට්ටෙන් අවසන් කරන්නෙත් ඉරෙට්ටෙන් කියලා කියනවා. ඔහු පටන් ගන්න 180 වෙන ඔහු අවසන් කරන්නෙත් 180 වෙන කියලා කියනවා. මැද කියලා තියෙන්නෙත් ඒකයි.
මුල මැද අග මනාකොට දේශනා කරගෙන යන්න පුළුවන් ධර්ම දොරටුව ලෝකෙට තිව්වෙන් පස්සේ මිනිස්සු මරන්න නැතුව අජරාමර කිරීමට හැකියාව තියෙනවා ඒ වගේම මිනිස්සු මරන්නත් හැකියාව තියෙනවා කොච්චර කවුරු මැරුවත් අවසාන මොහොතේදී අජරාමර කළ යුතු වෙනවා නොදන්න සියලු සත්වයෝ මං ගැන නොදන්න සියලු සත්වයෝ අජරාමර කළ යුතු වෙනවා අජරාමර පමණයි පරිණිරවාණය කට්ටින්ට උරුම නොවේ සමහර කට්ටින්ට පරිණිරවාණය උරුම වෙයි ඒ කාටේ එහෙම පරිණිරවාණය උරුම වෙන්නේ කොරෝනා මරණ වලට පමණයි එයා කෙලින්ම දුන්න වෙනව අවලෝකීතේශ්වර යාරණි මං ඔබට ගරු කරන්නම් කියලා විල්ලා පරිණිරවාණයට විතරක් ලක්ෂ 70ක් ගෙනිච්ච වෙයි මං වෙනුවෙන් ලක්ෂ 70ක් පරිණිරවාණයට යවල පෙන්නුව වෙනව මේ අවුරුදු කිහිපයට දොරටුව විවෘත කරලා මේ දක්වාම 2019 ඉඳලා මරුන් වැඩ පටන් ගන්නව අර කොරෝනා වලින් මරපු සියලු දෙනාම නිවන් දක්කලා පරිණිරවාණයට යවපු කට්ටිය මං ඇව්වා ඇයි එහෙම කරන්නේ කියලා. ඔක හිටගෙන දැක්කොත් නේ කට්ටිය බුදු වෙන්නේ දේව පුත්‍ර වෙන්නේ පඬිතුය වෙන්නේ උන්ගේ ඇස් දෙකෙන් දැක්කයි කියලා කියන්නේ. ඒකින් ද මං කරේ වරදක්ද කියලා මගෙන් අහනවලු. ඇත්තටම මරුනේ උඹ කරලා තියෙන වරදක් නෙවෙයි කියලා දැන් මට තේරෙනවා.